අපි වවමු රට නගමු වැඩසටහනේ සාර්ථකත්වයෙන් විනිෂ්පාදනය 26% ඉහළට. කෘෂි ආර්ථිකයේ වර්ධනය 4.5% ඉක්මවයි. පසුගිය මාසේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හෙළි කළා කෘෂිකාර්මික සංවර්ධනය තමයි රටේ සියලු සංවර්ධන අංශවලින් ඉදිරියට තිබෙන්නේ දෙවන කාර්තුව වන විට 104.5% වර්ධනයක් පෙන්නුම් කරලා තිබෙනවායි කියන එක. ලෝක ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා අපි 2007 අවුරුද්දේ ආරම්භ කරන ලද මේ දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන අද සාර්ථක ප්‍රතිඵල ලබලා අපිට පුළුවන්කම ලැබුණා පසුගිය වර්ෂයේ 2008 වර්ෂයේ වීනි නිෂ්පාදනය 126% ඉහළ නංවන්න මේ රටේ ජාතික නිෂ්පාදනයේ පිට රටින් ගේන බොහෝ දේවල් අපිට සීමා කරන්න පුළුවන් වුණා අඩු කරන්න පුළුවන් වුණා ඒ තුල අපි ජයග්‍රහණ රාශියක් ලබා ගත්තා අපි ලෝකේ ප්‍රබුද්ධ ශ්‍රේෂ්ඨ ශක්තිමත් ප්‍රෞඪ ජාතියක් විදිහට ගොඩනැගීමේදී ඉදිරියට යෑමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය තුල ඉතා පැහැදිලිවම මේ රට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අපි අප කෙරෙහි විශ්වාසය තබලා ස්ව ශක්තිය කෙරෙහි විශ්වාසය තබලා අපි මේ රටේ ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබලා අපි මේ රටේ නිෂ්පාදකයා කෙරෙහි විශ්වාසය තබලා සියලු විටම කටයුතු කරන්නේ ඒ තුල අපි බලාපොරොත්තු වෙනවා 2011 වන විට මේ රටට පිට රටින් ගේන එහෙත් මේ රටේ වගා කළ හැකි ආහාර නවත්වන්නට පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසයක් තිබෙනවා ගොවි ජනතාව කෙරෙහි බලාපොරොත්තු අපි තබලා තිබෙනවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ජාතික වප්මඟුල් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. දේශීය ආහාර නිෂ්පාදනයේ දිරිකන්වමින් ආරම්භ වූ ජාතික ගොවි සතිය යටතේ ජාතික වප්මඟුල් උත්සවය දමුල්ල කණ්ඩලම වෙල්ලායේදී පැවැත්විණ. පැරණි චාරිත්‍රවලට මුල්තැන දෙමින් සෙත්පිරිත් සජ්ජායනා මැද්දේ වප්මඟුල් උත්සවයේ පැවැත්වීම විශේෂත්වයකි. ගොවිතැන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අනාගත පරපුරට ඒ භාර කිරීමේ චාරිත්‍රයේද අමාත්‍යවරයා තින් සිදුවිය. ගොවීන්ට බිත්තර වී සහ ගොවි උපකරණද ප්‍රදානය කෙරින. ජනක බණ්ඩාර තෙන්නකෝන් එස්.එම්. චන්ද්‍රසේන රෝහණ දිසානායකන අමාත්‍යවරුද සිරිපාල ගම්ලත් චන්ද්‍රසිරි සූර්යචන නියෝජ්‍ය අමාත්‍යවරුද පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායක මහතා සහ පළාත් කෘෂි අමාත්‍යවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.